අයිබෝවන් සුබ දවසක් එස්එල් ඩයරි නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාට ඔන්න අදත් ඔයාලට සුබ පෞර්තියක් රැගෙන එන්නේ ඔක්තෝබර් මාසයේ පළවෙනිදා ඉඳන් ලංකාවට එන සහ ලංකාවෙන් නැවත විදේශ බලා යන ඔයාලට තමයි මේ වාසිය. ඉතින් වීඩියෝට යන්න කලින් කුචිල්ලීමක් කරනවා. තවමත් ලංකාවේ දිනපතත් එක්ක එකතු වෙලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මෙවැනි වැදගත් තොරතුරු සහ කාලීන උණුසුම්පුවක් ගේන ඔයගොල්ලන් නාලිකාව තමයි ලංකාවේ දිනපොත පුවත මෙසේ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විද්‍යාකේන්ද්‍ර රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන ගුවන් ටිකට් පත්වල මිල අධික බව සහ ආසන වෙන් කර ගැනීමේ ගැටලු පිළිබඳව පැවති සාකච්ඡාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ ශ්‍රමිකයන්ට සාධාරණ මුදලකට ගුවන් ටිකට් පත් ලබා දීමට ගුවන් සේවා සමාගම එකඟ වුණා කියලා තමයි ප්‍රියංකර ජයරත්න මැතිතුමාගේ Facebook ගිණුමේ සඳහන් කරන්නේ. මෙම ක්‍රමවේදය ඉදිරියේදී කොහොමද වෙන්නේ කියලා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් ඔයාලට දැනුම් දෙයි. ඔන්න ඔක්තෝබර් මාසයේ පළවෙනිදා සිට ලංකාවට එන සහ ලංකාවෙන් නැවත ඔයාලගේ රැකියා බලා එන ඔබටයි මේ පෞර්තිය. මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගාස්තු අඩු කළහොත් අනිවාර්යෙන් ඊට හා සමගාමීව අනිකුත් ගුවන් සේවාවල මිල ගණන් අඩු කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට බැගේජ් එලවන්ස් එකේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ඔයාලට විශේෂ වරප්‍රසාදයක් ලබා දුන්නොත් ඒ හා සමගාමීව අනිත් ගුවන් සේවාලුත් අනිවාර්යෙන් ලබා දෙනවා. මන්ද ගුවන් ගමන් සඳහා ගුවන් ගමන් සේවා සපයන ආයතනවල දැඩි තරඟකාරීත්වයක් තියෙන ඒගොල්ලෝ මිලෙන් තමයි සටන් කරන්නේ. මිල සහ සේවාව යටතේ තමයි. නමුත් විශේෂයෙන්ම මිලෙන් ගොඩක් දුරට විදේශගත අපිට වටින්නේ මිල. මන්ද අපහසුතාවෙන් හෝ පරිසමට ලංකාවට එන්නයි රැකියාවට නැවත යන්නයි ඕනේ. මන්ද ගුවන් ගුවනේ සිට ලංකාවට එන සහ යන මොහොතේදී සැප පහසුවට වඩා අපේ දුක් මහන්සියලා හම්බ කරගත්තු මුදල කීයක් හරි ඉතුරු කරගන්න අපිට ඕනේ. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර ඔක්තෝබර් පළවෙනිදාට කලින් ඔයගොල්ලන්ට ලබා දෙන්න. අදට සමුගන්නම් ලංකාවේ දිනපොතෙන් මම මලිදු තේනුවර ඔබ සැමට සුබ දවසක්.